चक्रवालेषु अत्रा गच्छन्तु देवता सत्तं मं मुनिराजस्य सुनन्तु सङ्गमोक्षदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता श्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एवं मे सुतं एकं समयं भगवा राजगहे विहरति वेलुवने कलंदक निवापे तेन कोपन समयेन अचिरवतो समनुद्देशो अरण्यकुटिकायं विहरति अतको जयसेनो राजकुमारो जंगा विहारं अनुचंकमन्नो अनुविचरमानो येन अचिरवतो समनुद्देशो तेनुपसंकमि उपसंकमित्वाचिरवतेन समनुद्देशेन सत्तिं सम्मोदि सम्मोदनीयं कथं सारणीयं वीति सारित्वा एकमन्तं निषीदि एकमन्तं निषिन्नो को जयसेनो राजकुमारो अचिरवतं समनुद्देशं एतद्वोच පින්වත්නි අද ලෝට ශ්‍රී සද්ධර්මයේ දායාද වෙච්ච දවසේ අපි කල්පනා කළා භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනා අතර මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ තුන්වෙනි ශුන්්‍යත වර්ගයේ පස්වෙනි දන්ත භූමි සූත්‍රය ඔබට කියා දෙන්න දේශනාවේ නම දන්ත භූමි සූත්‍ර තේරුම දමණය වීමේ භූමිය දමණය වීමේ භූමිය දමණය වෙන හැටි අපි දමණය වෙන්න කැමතිද කියලා අපි හිතන්න ඕන ඉස්සෙල්ලා දමණය වෙන්න කැමති නම් තමයි මේ මාර්ගේ පිළිපදින්නේ නැත්තම් දමණය නොවෙන කෙනා කොහෙද යන්නේ සතර අපාය එහි යන්න ආසන දමණය නොවී දිගට ඉඳ උඩසන උඩ යන්නේ කොම්බල උඩ අරිනව නෙවෙයි දිව්‍ය ලෝකය දැන් ඉතින් මං කල්පනා කරා ඔබට මේ උදෙත් මං කොනේ කවුද කියලා ඉන්නවා මේ දැන් වඳින්න ඕනේ නේ පොට්ටි කියලා වැන්දර මාදි හැබැයි වඳින එක ලොකු දෙයක් දැන් මේක පිළිගන්නේ නැහැනේ ඒක දැන් අහවල අහල මහතෙරුණාද දන්නේ නැති වුණොත් කියන්නේ මොකක්ද දන්නවද? ආව මහත්ය නිගන්ටිව දාපුවා. ඔවා පොතේ නෑ. පෙළේ නෑ. එන එවැනි මහා මුග්ධ රහතන් වහන්සේලා කියලා කියාගන්න ඒ මුග්ධයන්ට රැවටෙනවා නා. සදාන වෙන ලක්ෂ 20ක් කියලා යාල කියන්නේ. නමුත් අපි හිතමු ලක්ෂ 2ක් කර රැවටලයි කියලා. 20 බිඳුව කපලා. හැමදේම වැඩි වෙන්නේ කියන්නේ. එතකොට මෙවැනි පොත් තියෙනවා හැබැයි ධර්මයේ නෙවෙයි තියෙන්නේ අපේ වචන තියෙනවා එයාලගේ තේරුම් තියෙනවා අරන් තියෙන පෙළ ධර්මයේ තියෙන වචන තියෙන්නේ එයාලගේ තේරුම් දැන් මෙතන තියෙන්නේ ආනන්ද මහරහතන් වහන්සේ විසින් අපිට ලස්සනට හදලා දීපු පිළිවෙල පැහැදිලිද මම පොත බලා ගන්න gedara නෑනේ
මජ්ක්‍ධිමනිකාය අංක 3. අංක 3ක් දැම්මේ නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේ. අපිට මුද්‍රණය කරද්දී 3කට බෙදුණා. නැත්තම් එකම පොතයි මජ්ක්‍ධිම නිකාය. දැන් මේ වගේ පොත් 3ක් තියෙනවා. 3 එකතු කරාම කොච්චර මහතයිද? ඔලුවට තියා ගන්න ඕනේ. එතකොට තමයි දැනෙන්නේ මේ බර. ධර්මයේ බර. කවුද දරා සිටියේ? ආනන්ද මහරහතන් වහන්සේ. උන්වහන්සේට පින් සිද්ධ වෙන තමයි අපට මේ ලස්සනට ධර්මයේ ලැබුණේ. තිබුණා දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ නොඑක් තැන්වල. දැන් මේ දෙකම එකතු කරාම තමයි හරි පොත හොඳේ. මෙති දෙකක් පේනවා පොත්. අනිත් එක මොකද්ද? පොඩි එක. පපංච සූදනේ නම් වූ මජ්ක්‍ධිම නිකාය අට කතාවයි. හතරවෙනි කොටස. එක පොතයි තියෙන්නේ. මුද්‍රණය කරද්දී හතරට බෙදලා තියෙනවා. දැන් ඔන්න අපේ පිහිට මේක. මේක ගෞරවයෙන් පිළි අරගෙන සරණ ගියොත් තමයි අපිට නිවන් දකින්න ලැබෙන්නේ. දැන් අද කාලේ තාක්ෂණය දියුණු නිසා මට පොත ඕනේ නැහැ දැන්. නිසා මම පොත විසි කරන්නේ හොඳේ බය වෙන්න එපා. ඒක තැම්පත් කරනවා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මේ පැත්තෙන් තැම්පත් කරලා මට දැන් ලැබිලා තියෙන උපකරණයක්. මොකද්ද ඒක? මෙන්න මේක. මේකට වඳින්න එපා හොඳේ. මේක එක එක මේ කතා කරන්න පාවිච්චි කරනවා. මේකේ තියෙනවා මේ කියන සූත්‍ර සියල්ලම ලේසියෙන්. දැන් මම කොළඹ යතත් මට බැරිද මේ කියවන්න? පුළුවන්. ඒක පහසුවක් විතරයි. නමුත් අපි මේ ග්‍රන්ථය රත්නයන් වඩා හිඳුවලා තියෙන්න ඕන අපිට දැක ගන්න මතු පරපුරට ඉතුරු කරන්න ඕනේ. මොකද මේකේ තමයි හරි පරිවර්තනේ මේ 100ට 100ක්ම තියෙනවා මෙතන. හැබැයි ටිකක් ගැඹුරුයි. දැන් අපිට කරලා දීලා තියෙන මෙතන තියෙනවා දැන් දන්නයි දන්න ඇප්ස් තියෙනවා. ඇප්ස් වල ෆෝන් එකට දාගන්න පුළුවන් අපිට pitaka.lk කියන ඇප් එක. ඒතර ඒකේ තියෙන්නේ මුළු පිටකේම නැහැ. හැබැයි සූත්‍ර පිටකේ තියෙනවා. දැනට සූත්‍ර පිටකේ අපිට කියවන්න පුළුවන්. බස් එක යන ගමන් හරි වෙන වැඩක් කරන ගමන් හරි පොඩ්ඩක් ඉඩක් ලැබුණොත් මේක අරගෙන. මොකද ෆෝන් එකනේ නිතරම දැන් අතේ තියෙන්නේ. ඒතර මේක අතේ තියෙන එකෙන් වැඩ කර නැති වැඩ කරන වෙලාවේ අපිට පුළුවන් මේ ඇප් එකට ගිහිල්ලා දීඝනිකාය නිකාය ටික කියවන්න බලන්න පොඩ්ඩක්නේ. මොකක්ද උනේ කියලා. සූත්‍ර පිටකේ. සූත්‍ර පිටකේ හිමිකරුවා නැත්නම් සංස්කාරකයන් වහන්සේ කවුද? ආනන්ද මහරහතන් වහන්සේ. විනය පිටකේ සංස්කාරකයන් වහන්සේ? උපාලි මහරහතන් වහන්සේ. අභිධර්ම පිටකේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට තුන් නමක් විසින් තමයි අපිට මේ තුන් පිටකේ සංග්‍රහ කරලා දීලා තියෙන්නේ. දේශනා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. දැන් හිතන්නකො දේශනා කරලා තියෙන්නේ පළවෙනිම දේශනා කරලා තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. අවසානට දේශනා කළේ මහා පරිනිබ්බාන සූත්‍රය. දැන් ඒ පිළිවෙලට නෙවෙයි දේශනා ධර්මයේ මේක සඳහා කරන්නේ. කරන්න බෑ. කියපු පිළිවෙල නෙවෙයි තියෙන්නේ. අපිට වටහා ගන්න පුළුවන් එක තැනදී එක විදියට හොයා ගන්න පුළුවන් ලස්සන ක්‍රමයකට තමයි අසංකල්පලක්ෂයක් ප්‍රඥාපාරවිපිරු ආනන්ද මහරහතන් වහන්සේ තමයි මේ නම් කිරීම කළේ සූත්‍ර පිටකයට. හොඳේ අනිත් ඒවා නෙවෙයි සූත්‍ර පිටකයට. ඒතර සූත්‍ර පිටකේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ මෙහෙමයි. නිකාය පහයි. ඒ පහ බෙදුවෙත් කවුද? ආනන්ද මහරහතන් වහන්සේ. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය. ඒ දීඝ නිකාය කියන එක තේරුම් බලන්න අපි. දැන් බලන්න ස්වාමීන් වහන්සේ බැලුවේ දීර්ඝ දේශනා ටික ඔක්කොම අරගත්ත දීඝ නිකායට. අරගෙන නම් දැම්මේ කවුද? කවුද දැම්මේ? ආනන්ද මහරහතන් වහන්සේ. සමහර දේශනා වලට භාග්‍යතුන් වහන්සේම නම් දාපු තැන් තියෙනවා. දැන් ඔය මදුපිණ්ඩික සූත්‍රය එහෙම නම දැම්මේ භාග්‍යතුන් වහන්සේමයි. මොකද මේක මේ ස්වාමීන් වහන්සේ ලොකෝ ස්වාමීනි මී පිණ්ඩක් වගේ හරි රසයිනේ. අයනම් මහරණි මේකට මදුපිණ්ඩික කියලාම මී පිණක් කියලම දාමු. පැණි පිණක් වගේනේ. පැණි පිණක් රසයිනේ. ඉතින් ධර්මයත් රසයි. ධර්මයේ රස වෙන්නේ කාටද? ප්‍රඥාවන්තයන්ට. මෝඩයන්ට ධර්මයේ නීරසයි. අහන්නේ බණ යනකොටම වහනනේ. දැන් ට්‍රේඩිගේ කියොත් බණ යනකොටම වහන. මොකෙටද දාන්නේ? බයිල සින්දුවක් දානවා. බණ පැත්තක තිබේවා බයිල ඇසේවා. එතකොට ඒ කවුද? මුග්ධයන්. නැත්නම් ප්‍රඥාව අඩු අය. දැන් එයාලට බලෙන් දුන්නත් ගණීද මේක? ගන්න බෑ. එනම් ප්‍රඥාවන්තයාටම පමණයි මේක රස දැනෙන්නේ. රස දැනෙන්න තේරෙන්න එපැයි. තේරෙන්න ප්‍රඥාව තියෙන්න එපැයි. ප්‍රඥාව නැත්තම් රස දැනෙනවා
නෑ අපි අහලා තියෙන උපමාවක් හැන්දක් අරන් හැන්දි ගානවල හොද්ද හොද්ද රස හැන්දට දැනෙනවා නෑ දිවේගයවත් තමයි දැනෙන්නේ කවදා ඒ නිසා ඒ වගේ තමයි මේ අතන විස්තර කරන්නේ සත්පුරුෂයාගේ ගුණය අසත්පුරුෂයාට කවදාවත් දැනෙන්නේ නෑ එහෙනම් මේක සතනිකරම සත්පුරුෂ ධර්මයක් මේක සත්පුරුෂ භූමියක් මේකේ අසත්පුරුෂයෝ නෑ අසත්පුරුෂෙක් ආවත් එයා යන්නේ කොහොමද සත්පුරුෂෙක් වෙලා යන්න මම පොඩි උදාහරණයක් කියන්න ඕමාන් රටට අපි ගිහිපු කාලේ 2011 විතර මුලින්ම ගිය වෙලාවේ ක්‍රිස්තියානි මහත්තයෙක් හම්බුණා තරුණ මහත්තයෙක් එයා කෝ ස්වාමීන් වහන්සේ මම මේ පන්සලට ආවේ ඕමානේ තානාපති කාර්යාලය තමයි පන්සල තියෙන්නේ ජයශ්‍රී මා බෝධි ශාඛාවකුත් පොඩි චෛත්‍යයකුත් බුදුගෙයකුත් තියෙනවා මං ආවේ ගෑනු කෙනෙක් හොයාගන්න එක මොකද මේක ඕමාන වල වැඩ කරන ගොඩාක් ලස්සන ගෑනු අය එකතු වෙන්නේ කොතෙන්ද පන්සලට දැන් අද වුණත් ගමක හිමන්නේ දැන් ගෑනු ළමයි කාලු කරගන්න පිරිමි ළමයි රකින්නේ කොතනද පන්සලේ ගේට්ටුව කියන්නේ අපිත් එසේමයි අපි නැහැ කියන්නේ අපිත් පන්සල් ගියේ කාලේ ඒකටම තමයි කියන්නේ බලන්න යාළු කරගන්න නෙවෙයි බලන්න විතරයි යාළු නැහැ කවුරුවා හොඳ වෙලාවට එතකොට බුදුන් වැඳිල්ලක් තියද නැහැ මොකද ධර්මයේ කියා දෙන්නේ නැහනේ ඒකේ තියෙන හානිය අපිට වෙච්ච එතකොට අපි පිරිහුනේ නැහැ නමුත් අර ආස්වාදයක් වශයෙන් අපි පුරුදු වුණා පොයට රැයට පන්සල් යන්න. දවල්ට සිල් ගත්තත් පොඩි කාලේ වුණත් හවස් වෙනකොට පණිනවා. ඇයි? තොරම් බලන්න යන්න. ඒවට මෙවට යනවා. දැන් ඒතර ධර්මයේ ලැබුණ නැති නිසායි ඒ කාලෙදි. හැබැයි දැන් අපිට එහෙම වෙන්න බෑ. මොකද දැන් අපිට ධර්මය ඇහෙන තැනම් මෙතන. දැන් පණින්න බෑ අපිට. මේ මහත්කම මම මේ නරක ගෑනු කෙනෙක්ව අල්ලගන්න නැහැ කොහොමද තින්ට. යාලු කරගන්න එක මොකද රට ඇවිල්ලා ඉතින් නෝනක් නැහැනේ මේ රටේ ඉතින් එතකොට අර තව කෙනෙක් එකතු කරගන්න එක තමයි සාමාන්‍ය වෙන සිද්ධිය ඉතින් ඕක තමයි වැඩි හිතන්න එපා කාම ලෝකේ හැටිනේ වැඩි හිතන්නේ පිස්සු වැදෙනවානේ මේක තියෙන අවුල් ටික දැක්කට පස්සේ ඒ නිසා ඒව අපිට වැඩක් නැහැ කාම ලෝකේ ආදීනවා මේ මිනිස්සයාට මේ ක්‍රිස්තියානි මිනිස්සයාට බණ ඇහුණලු දැන් ගෑනු කෙනෙක්ව යාලු කරගන්න අපු ගමනේදී බණ ඇහුණලු දැන් කවුද එයා දැන් බෞද්ධෙක් දැන් සිල් ගන්න උපාසකයෙක් ආවේ සල්ලාල කමට ගියේ සිල්ෙද්ද පොරවගෙනනේ අන්න ඒක මේ ධර්මයේ ඇසීමේ වටිනාකම සමහර ප්‍රඥාවන් තියන ධර්මයේ නොඇසීම නිසා ඔහේ ඉන්නවා ඔව් යම් දවසක යාට ඇහුනොත් ඒකනේ මේ අපි උගුර කඩාගෙන බණ කියන්නේ කවදා හරි ඇහෙන්නේ මේ මිනිස්සුන්ටනේ දැන් මේව පටිගත වෙනවා මේව පටිගත කරලා අපි සංස්කරණය කරලා අන්තර්ජාලයට මුදා හරිනවා විශේෂයෙන් YouTube එකට දාන ඔබේ පොත්වල ඇති YouTube account වල නම් අපි. ඒතර එතෙන්ට ගිහින් බලන්න පුළුවන්. හැබැයි ගොඩක් අය නොබලා. එක්කෙනෙක් හරි බලා. ඒතර අපි මුදලක් වියදම් කළා, වැය කළා, ධර්ම දාන වශයෙන් අපි මේව මුදා හරින්නේ. ඒතර ඒ වෙලාවේ එක්කෙනෙක් හරි සතුටු වුණොත් අපිට ලොකු කුසලයක් බවට පත් වෙනවා. එහෙම තමයි සත්පුරුෂ මුණගෙන. එහෙනම් මේ පරිවර්තනය කරන්න පුළුවන් එකම දේ වෙන මොනවක් නෙවෙයි. සද්ධර්මය මේ ධර්මයේ තමයි සියලු ප්‍රතිහාරය දක්වලා තියෙන්නේ. මහා මිනීමරුවෙක් වෙච්ච අඟුලිමාලව රහතන් වහන්සේ කෙනෙක් කළේ කවුද? මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ තමයි දේශනා කළේ. නමුත් අද අපිට කරන්න බෑ බුදු කෙනෙක් ඉන්න ඕනේ වට. බුදු කෙනෙක්ගේ වචනනේ මෘදු වචන. අඟුලිමාල මම නැවති සිටිමි. බලන්න තේරුම දන්නේ නැහැ. අපිට තේරෙනා මේක මේ ගමනක් යනවා නැවතිච්ච එකක් වගේ තමයි අපිට තේරෙන්නේ. නෑ එහෙම ගන්න නෙවෙයි. සසර ගමන මම අතර කරලයි දැන් උඹ යන උඹත් නවතින්න තේරුණානේ බලන්න මිනිස්සු මරුවත් අර ප්‍රඥාව කොච්චර හැංගිලා ඔළුවේ වැඩ කරලා තියනවාද එක වචනේ යවන උනේ දමණය වුණා ඔක්කොම විසිකල්ල දැමම පැවිදි වුණා පස්සේ මෛත්‍රී භාවනා පාදක කළම රහත් වුණා කමඨහණි පස්සෙ මව් කෙනෙකුට පිහිට වුණානේ ඔබ දන්න අඟුලිමාල පිරිත කියලා අපි කියනවා ඒ රහතන් වහන්සේගේ සත්‍යක්‍රියාවනේදී ඒ මවගේ දරුවගේ බාරස් වුණා සත්‍යක්‍රියාව කර මොහොතේම දරුවා බිහි වුණා දැන් තාම කරන්නේ නැද්ද මේක ආනිසංශ තියෙනවද අම්මලට තියෙනවා ඉතා පහසුවෙන් දරුවා බිහි වෙනවා මේක කිව්වොත් ඉතින් ඒ නිසා ඉවනි යහපත කරලා දුන්නේ මේ ධර්මය අම්බපාලිය කියන්නේ සිරිමාව කියන්නේ කවුද ගණිකාව දැන් ඉන්න ගණිකාවගේ නෙවෙයි හැබැයි වැඩි පහත් කරලා ඉතනත් එපා බොහොම රාජකීය ලීලාවෙන් වාසය කරපු සීතු කුමාරිකාව වගේ ධනවත් තරුණිය. හැබැයි වෘතිය වෛශ්‍ය. ඒ කියන්නේ එක පුරුෂයෙක් නෑ. ඒකයි ප්‍රශ්නේ. එක පුරුෂයෙක් නෑ. හැබැයි ඉන්න පුරුෂයත් එක්ක හිත හොඳින් ඉන්නවා. ඒ වෙලාවට.
නේද? කහවණු 1000 නම් ගන්නේ 1000ට ඒ පුරුෂයාව සතුටු කරවල ඒ ආදරයේ සෙනෙහස ලබා දීලා තමයි යවන්නේ. ඒකත් බලාපොරොත්තුවක්නේ. ඒතොර රාජකුමාරවරු ඇසුරු කරපු වෛශ්‍යාව දෙන්නේ මේ බුද්ධ කාලයට සිරිමාව සහ අම්බපාලිය. එතකොට බලන්න වෙනස මොකද උනේ? සිරිමාට ලැබුණ අවස්ථාව දවස් 7කට සිටුමැදුරක සිටු කුමාරයෙක්ව සතුටු කරන්න යන. කවුරු වෙනවද? නෝන වෙනවද? කවුද ගෙන්නන්නේත්? නෝනමයි. බිරිඳම ගෙන්නනෝ මෙයාව මට මේ දානයක්වත් දී ගන්න විදියක් නැහැ. එහෙම ප්‍රශ්න ගෙවලවල තියෙන අපි දන්නේ නැහැ ඒවට. ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් බේරෙන්න බෑ. මේ දම්පින්කම් කරන්නට කැමති නැහැ. නිදහස ඉන්න දෙන්නේ නැහැ. එහෙම දේවල් අපි දන්නේ නැති උනාට ලෝකේ තියෙනවා. ඉතින් මේ උත්තරාව කියන සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාව බලන්න සෝතාපන්න ශ්‍රාවිකාව. මහදන සිටු පුත්‍රයාගේ දියණිය. කලින් දුගියෙක්නේ මෙතුමා. සීසාන වෙලාවේ මතකනේ වෙච්චදේ. මොකද්ද වුනේ? සාරිපුත්‍රයන් වහන්සේට පැන් පිළිගන්නලා දාන පිළිගන්නලා බලනකොට හැරිලා මුළු කුඹුරම රත්තරන්. රාජවාදීනකොට පස් වුණා. දුගියගේ නම කියලා දෙනකොට රත්තරන් වුණා. ඒ නිසා මහදන සිටුපුත් වුණා. එතකොට තව සිටුපවුලකට විවාහ කළ දුන්න මේ උත්තරාව. විශේෂත්වය සෝතාපන්නයි. දැන් මේ කාමසේවණයන්ගේදීමම ගරු කරන්නේ නැහැ සෝවාන් ආර්යයන් වහන්සේලා. ඒකත් අවශ්‍යයි. නමුත් ප්‍රමණ ඉක්මවා යනකොට එයාට එක පීඩාවක් වෙනවා. දැන් පීඩාවක් වෙනවා. ධර්මේ නැති වුණා. දැන් ධර්මයටමනේ ගරු කරන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ. එතකොට එයාට ධර්මය ඕන. දැන් අර වගේ දෙනකොට නෝ ධර්මේ නැහැ. මොකද්ද කරේ? කතා කරා සිරිමාට උඹට ගාණක් දෙන්න වරෙන් මං වෙනකොට උඹ දවස් හතක් මෙතන ඉන්න ඕනේ. දැන් එතන වෙන්න ඕන දේ එච්චරයි. එතකොට මෙතුමිය දවස් හතක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ආරාධනා කොට දානි දෙනවා. දැන් කුස්සියේ දැලි පෙරාගෙන දාඩිය පෙරාගෙන මෙතුමිය දානි හදනවා. සිරිමා හරි සැපේ ඉන්නකොට මෙයාට හිතුණ දැන් මම තමයි සිටු කුමාරි. නේ හිතුණ විතර එයා ඇත්තටම සිටු කුමාරි උන්නේ. දවස් කීයටේ බාර දුන්නේ? හතයි. මෙයා හිත මං තමයි දිගටම දැන් අයිතිකාරය. බලන්න අර ගෑණි මොනව කරනවද දන්නේ නැහැ කියලා කුස්සියට ගිහින් බලනකොට අනේ දාඩිය පෙරාගෙන දාහනේ හදන. මේ වගේ මෝඩ ගෑණියෙක්. එහෙම කියලා ඉරිසියා වැඩිකමට ඇවිල් ආවා. එනකොට ලිපේ තිබුණා තෙල් තාච්චියක්. පැහෙන හැන්දෙන් තෙල් ටිකක් පුරවලා ගත්තා හැලුව ඔළුවට. කාගේද? උත්තරාවගේ. උත්තරාව මෛත්‍රී ධ්‍යාන වඩලා තිබුණා එතුමිය. එක ශණයකින් අනේ මේ නැගණිය සුවපත් වේවා කියලා. අපි හිතනවා ගිතුර මදි හොඳේ ධානය තියෙන්නේ නැත්නම් අපි ගිහිලා මම මෛත්‍රී කරන කෙනෙක් දාපන් ඔලුවට තෙල් කියලා දැම්මොත් එහෙම අපේ ඔලුව පිච්චිලා යයි. ධානය තියෙන්න ඕන. මෛත්‍රී ධානයට සම්වැදුණ ගමන් මේ සුවපත් වේවා කියන අරමුණත් එක්ක සිසිල් වතුරක් වගේ වැටුණා. දැන් හරි පුදුමයි පිච්චුනේ. නෑ ඉතින් වැඩි වෙලා බලන් හිටියේ නෑ සේවිකාව ටික ඔක්කොම ඉතින් කාගේ පැත්තේද? සිටු කුමාරිගේ පැත්තේනේ. අල්ලගත්ත හොඳට දෙන්න කෑම ටික දෙන්න පටන් ගත්තා. අතින් කටින් ඉල්ලගෙන. ගහනකොට ඒත් මොකද මැදට පැනලා බේරගත්තා. බේරගත්තට පස්සේ තමයි මම කල්පනා කළේ මම විපත් කළාත් මෙතුමිය මාව බේරුවා. මෙච්චර කරුණාවන්ත කෙනෙක්ට මම මේ විපත කළේ කියලා මේ උත්තරා කෙරෙහි මෛත්‍රිය ඇති වුණා සිරිමාවට. වැඳලා සමාව ඉල්ලුවා. කොහොම මගෙන් නෙවෙයි සමාව ගන්න අපේ තාත්තා. තාත්තා කොහොම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෙත එක්කගෙන ගියා. බණ ඇහුවා. සිරිමා සෝවාන් ඵලයටම පත් වුණා. සාදු කියන බලන්න වෙනසනේ. එක සිද්ධියයි. ධර්මයේ මුණ ගැසෙන තුරු ඔවුන් හිටිය අඳුරේ මුණ ගැසුනට පස්සේ කොයිතරම් ශාන්තියක් එයාට ලැබුණාද? සෝතාපන්න වුණා. දැන් අර විරුති අතහැරියා. එතනින් පස්සේ දායකාවක් වුණා භාග්‍යවතුන් වහන්සේ. දානි දුන්නා. ඉතින් හොඳ සිද්ධියක් වෙනවා මේ සිරිමාගේ ජීවිතය අන්තිම කාලේ එක ස්වාමීන් වහන්සේලා පිරිසක් දානේ වන්දනා කරනවා මේ සිරිමාගේ ගෙදර. එතන හිටිය තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ සිරිමාව දිහා දැකලා සිරිමාගේ අංග ලක්ෂණ දැකලා හිත බැඳුණා. ඔබ හිතන්නකෝ මේ දැන් එක මම දැන් ඉන්න වෛශ්‍යාව වගේ නෙවෙයි කියලා. නේද? බොහොම රූප සම්පන්නයි. ඒ කියන්නේ පංච කල්යාණේ යුක්තයි. ඉතින් මේක දැකලා මේ ස්වාමීන් වහන්සේ දානි වැළඳුවේ නැහැ. දානේ පාත්‍රෙත් තරම් කල්පනා කර කර අනේ සිරිමා කවදා අයිති කර ගන්නද කියලා. දැන් කොයිද යන්නේ? දැන් උපාසකම්ම දානි දුන්න ස්වාමීන් වහන්සේ කෙලස් තමයි අරගත්තේ. දැන් උපාසිකාව වසනීප වෙලා දැන් හොඳටම කැස්ස හැදිලා උණ හැදිලා මෙතුමිය එක්තැන් වෙලා හිටියේ. අර දානේ බෙදන්න විතර ඒත් රාගසිත ඇති වුණා මේ ස්වාමීන් වහන්සේ. දැන් මේක වරදවා ගන්න එපා. මේ කතාව දැන් තව දුර යනවා ටිකක්
එහාට යනවා ඉන්නකෝ ඉවසලා. දැන් රාගසිත ඇති වුණා. දැන් දානි වළඳන්නේ දානි පාත්‍රය පැත්තකින් ද දවස් දෙක තුනක්ම ඇඳේ සැතපුණා දානි පුස් බැඳිලා. ඇල්ලුවවත් නැහැ. ඇයි කන්න බැමුකෝ රාගසිත. දවස් තුනකින් සිරිමා මැරුණා. සෝතාපන්න ශ්‍රාවිකාව සුගතිය ගියා. නම මලසිරුර කොහෙද තියෙන්නේ? ඉතුරු වුණා. බුදුරජාණන් වහන්සේ රජතුමාට පණිවිඩයක් යවුවා. රජතුමනි සිරිමාව ආදාහනය කරන්න එපා. දැන් වැඩක් තියෙන එක කරගන්න ඕන. වෙනුවෙන් තියාගන්න ඕනේ. සිරිමා කලින් විකුණන්නේ කීයටද? කහවණු 1000කට. කිව්ව ඔය මලසිරුර ආරක්ෂා රැකවල් යොදලා අමුසෝනේ ගිහිල්ලා මඩුවක් හදලා මඩුව උඩින් තියන්. දැන් මැරිලා දවස් දෙක තුන ගිහිල්ලානේ. මොකද වෙන්නේ මිනිහට? නිකන් තිබුණා. ඉදිමෙනවා. නිල් වෙනවා. අර කුණුලේ නැත්තම් තිබිච්චලේ කුණු වෙලා ඒවා තමයි අර සුදුපාට ඕජා විදිහට නායෙන් කටින් එළියට එනවා. පණුව එළියට එනවා. දැන් අපි ඇඟේ ඇතුළේ ඉඳපු පණුව එළියට එනවා. දැන් ඇතුළේ කෑම අවදි වෙනකොට මුන් කල්පනා කරනවා දෙයින් කෑම නැහැ නේ වෙනදට කෑම එන ඕනි වෙලාවට. දැන් දවස් දෙකක් තිස්සේ කෑම නැහැ. බඩේ ඉන්න පණුව මොකද කරන්නේ? ඒ මාර්ගවලින් එළියට ගමන් කරනවා. දැන් කෑම මදි. ඊට පස්සේ කරන්නේ මේක ඇඟව තමයි ආහාර බවට පාත් කරගන්න. දැකලා තියෙන පණුව පිරිච්ච ශරීර අනුභව කරන දැකලා ඇති. එහෙනම් මුළු ශරීරයෙන් පණුව බවට පත් වෙන අන්තිමට. දැන් ඉතින් මේක ආරංචි වුණා මේ ස්වාමීන් වහන්සේට කට්ටියගේ මේ හැමෝටම භාග්‍යතුන් වහන්සේ මතක් කළා සිව්පිරිසටම එන්න සිරිමාව බලන්න. සිරිම බලන්න එන්න කියලා නේ කියන්නේ සිව්පිරිසටම. ඉතින් විශාකාවත් පාසිකාවත් එක්ක එනවා. අනාථ මිනිසුන් පාසක පිරිසත් එක්ක එනවා දහස් ගණනේ. විශ්ව පිරිසත් යන ලෑස්ති. දැන් සූදානම් වෙනවා භික්ෂුණීනුත් යන ලෑස්ති. ආන්න මේ ස්වාමීන් වචනයකව සිරිමාව බලන්න කට්ටිය යනවා. සිරිමානි මෙයාටත් බලන්න ඕනේ. මැරලා කියලා දන්නේ නැහැ නේද? ආ එහෙනම් මාත් එනවා කියලා ඇඳින් පැන්න දිව්වා. මොකටේ සිරිමා බලන්න. දැන් යනකොට මොකක්ද දෙන්නේ? සුවඳද ගඳද? ගාඳක් එනවා. දැන් ලස්සනද කැතද? කැතයි. කොච්චර රූප සුන්දරයක් වුණා දැම්මකෝ තාත්තේ. දැන් ළඟටවත් ළඟ වෙන්නේ අර ස්වාමීනසේ බැලුවා. දැන් වෙච්ච දෙයක්. දාණි ගත්තේ නැහැ මේක නිසා. රජතුමාගේ යන භාග්‍යතුන් සාන දැන් මේ සිරිමාව කීයටද විකුණන්නේ? කහවණු 1000ක. රජතුමනි දැන් එහෙනම් ලන්සුවක් තියන්නකො. කවුද කැමති 1000ට ගන්නද කියලා. එක්කෙනෙක්වත් ආව නෑ ලං උනේවත් නෑ. ගාන අඩු කර කර බලන්නකො. 500ට දෙන්නම්කො 100ට දෙන්නම්කො 50ට දෙන්නම්කො නිකන් දෙන්නම්කො. පට්ටිකො නිකනුත් එපා. ඇයි? දැන් ගඳයි. දැන් ඇතුළේ තිබිච්ච ටික ඔක්කොම එළියට ප්‍රකට වෙලා. වහගෙන ඉන්නේ දැන් මේ ශරීරවල ස්වභාවය. දැන් අපි මොකද කරන්නේ? වහගෙන තමයි ඉන්නේ. එහෙමද නැද්ද? එහෙමයි. නිකං වහන් නෙවෙයි. තට්ටුවක තුලාගෙනත් ඉන්න සමහර අය. මගෙන් දැන් පාට වුණත් වහලා දානවා. ඒතර තියෙන පාට. කට්ට කළු කෙනෙක්ව සුදු කරන්න බැරිද? සල්ලි විතරයි පොඩි ගාණක් දුන්නම සැලුන් එකේ අක්කට ගිහ ගම සුදු කරනවා. ඊළඟට අතපය ඒක දැන් හරියට කරනවා නම් ඒ කර්මාන්තේ ඔකත් සුදු කරනවා. නැත්නම් අහුවෙනවනේ හොරේ. මූණ සුදුයි අත කළු. ඔළුව ජපන් කඳ ජර්මන් වගේ. එතකොට අහුවෙනවා. එහෙම නැතුව වැහුවට පස්සේ දැන් අපිට දෙනවා දිව්‍ය ලෝකෙන් බැහැපු දිව්‍යාංගනා වගේ. දැන් මගුල් ගෙදර කියම ගියාම උපාසක මාතුරු මන් මත් වෙනවා. මගේ නෝන කොහෙද? අනිත් නෝන කවුද කියලා අඳුරගන්න බෑ. දැන් උන් ඔක්කොම එක වගේනේ. ඔක්කොම සුදු පාටයි, තොල් රතු පාටයි. ඉතින් තෝරගන්න බෑ. දැන් බීලා නින්නේ උපාසකේ කොහොමත්. තමන්ගේ උපාසිකාව මාරු වෙන්නත් පුළුවන්. බැරි වෙලා වෙන කෙනෙක්ගේ අතින් ඇල්ලුවොත් බඩ කටපුරා ගුටි කන්න වෙනවා. එතකොට රූපේට මත් වෙන්නේ එහොමයි අපි. ඒකෙන් පිටින් බලලා මේක ස්වરૂප ලක්ෂණ ගත්තට පස්සේ අනේ හරියට මුලා වෙනවා. සසරේ මුලා වෙනවා. අර ස්වාමීන් වහන්සේට පයක තැවුනේ. දැන් බලනකොට මේක කවුරුත් ගන්නෑ. ධර්මදේශනාවක් කළා බලන්න මේ ශරීරයේ හැටි. කුණු ගොඩකට ආකරය ලෙඩ ආකරයක්. මේක අනිත් පැත්ත ගැහුවම එල සත්තු එලවන වෙනම පොල්ලක් තියන්. ඒ තරම් පිළිකුල්. දැන් බලන්න අපි හැමෝගෙම සිතල බලන්න ඇතුලේ තියෙන මොනවද. තෙල් මන්දක් තියෙන, තෙල් තියෙනවා, පිත තියෙනවා, පිත වලින් වැහිලා තියෙනවා. කපල කපපු ශරීරය බලන්න ඕන. සත්කමකට කැපුවත් ඒක බලන්න පුළුවන්. ඒත් තියෙන්නේ එහෙම. ලේ තියෙනවා, බඩවැල් තියෙනවා, බඩවැල් වල කාපු ආහාර ගිහිල්ලා රාමාශගත වෙලා තියෙනවා, ඉතිරි වෙලා තියෙනවා. නැට කෙලවරේම වක්වාසේ අසුචි පිනක් තියෙනවා. මැරිච්ච කාගේ අසුචි පිනක් නැතුව තියෙන්නේ. ඉතුරු වෙලා තියෙනවා. දැනුත් තියෙනවා. දැන් අපි දැන් ලස්සනට වෙන්නේ අපිට පණ තියෙන නිසා.
පණ නැති වෙච්ච ගමන් අර සිරිමාට වෙච්ච වගේ නිල් වෙලා යනවා. දැන් මේ බණපදය හපු ස්වාමීන් වහන්සේ දානෙ නොගෙන හිටපු ස්වාමීන් වහන්සේ සෝවාන් ආදී මාර්ගඵලවලට පත් වුණා සාදුකයන්. බල බුදුරජාණන් වහන්සේ නිකං දෙයක් කියන්නේ නැහැ. සිරිමා විතුරු කරන්න කිව්වේ පුච්චන් නැතුව ඇයි? තව බොහෝ දෙනෙක් එය මගඵල පිණිස හේතු වන එසේ වූ සිරිමාව ධර්මය අහලා තමයි සෝවාන් ඵලයට පත් වුණේ. අම්බපාලියත් එසේමයි. දැන් බලන්න කොච්චර සහනයක් ලෝකෙට ලැබුණාද. සංකිච්ච කියන කුඩා ස්වාමීන් වහන්සේ අවුරුදු 7යි රහතන් වහන්සේ. බිලි පූජාවට අරන් යන හොරු මේ ස්වාමීන් වහන්සේ. හොරු 500ක්. ගහන කඩුවේ මෙල්ලට කඩුව නැමෙනවා. ඇයි නිරෝධය සම්මෙදිලා නින්නේ? දෙපාරක් ගැව කඩුව දික් අයිමත් කෙනෙ මේ හදලා අයිමත් ගැව්වා. ඒත් බැරි බැරිම තැන ගිහිල්ලා මෙයාලා වැඳ වැටිලා සමාවිල්ලුවා. මේ ස්වාමීන් වහන්සේ මේ හොරු 500 මහාන කළා. හොරු මහාන උනේ. ඔවගේ හොරු දහස් ගණන් මහාලා දින බුද්ධ කාලේ. දැන් හොරුන්ට ඒ වාසනාව නැහැ. හොරු තියා අනිත් අය මහාන වෙන්නේ නැහැ. හොඳයිවත් ඒකල හොරු පවා මහාන උනා. කලින් හොරු පස්සේ රහතන් වහන්සේලා. රහත් උනා 500 දෙනෙක් එතන රහත් උනා. ඒ නිසා බලන්න මේ වගේ බොහෝ පින් ඇති අයට ප්‍රඥාවන්තයන්ට සමහර විට අසත්පුරුෂ ඇසුර නිසා පින වැහිලා තියෙන්න පුළුවන්. හැබැයි මේ ධර්මය කොයි වෙලාවකරි ඇහුනොත් ඒ අයත් මේ මාර්ගයට පැමිණෙනවා. ඒ සඳහා තමයි මේ සද්ධර්ම හේතු වෙන්නේ. ඒතොර මේ සද්ධර්මය තුළ අද අපි කතා කරන්නේ සූත්‍ර පිටකයේ දේශනාවක්. ඒ නිසා සූත්‍ර පිටකයේ නිකාය පහගෙන අපි කිව්වා. දීඝ නිකායේ සූත්‍ර දේශනා තියෙනවා 33. වර්ග 3යි. සීලකන්දක වර්ගය, මහා වර්ගය, පාටික වර්ගය. දැන් මේ වර්ග බෙදුවෙත් කවුද? ආනන්ද මහරහතන්. බලන්න ලේසි ක්‍රමයට තියෙනවා පිළිවෙලට. බ්‍රහ්මජාල සූත්‍ර, සාමාන්‍ය ඵල සූත්‍ර, අම්බට සූත්‍ර ආදී වශයෙන් සූත්‍ර දේශනා විස්තර කරලා තියෙනවා මේකේ. ඒතර මේ පිටකය පිළිබඳ ගත්තට පස්සේ ඕන් ඔය වගේ ලස්සන පිළිවෙලක් පාඩම් කරගන්න පුළුවන් විදිහේ පිළිවෙලක් ලස්සන නම් කොටසක් මේක තියෙනවා. අර මජ්ක්‍ධිම නිකායට හැරෙනකොට එතනත් පොත් තුනක් තියෙනවා. මූල පණ්ණාසක, මජ්ක්‍ධිම පණ්ණාසක, උපරි පණ්ණාසක. පණ්ණාසක කියන්නේ 50ට. මූල පණ්ණාසක කියන්නේ මුල් 50. මජ්ක්‍ධිම පණ්ණාසක මැද 50. උපරි පණ්ණාසක කියන්නේ උඩ 50. දැන් උතර ඒ සවන්නාසේ මේක ලේසි වෙන්නේ දැන් ඔක්කොම එකට දැම්මොත් අමාරුයි බර වෙන්නේ. ඒ නිසා මුල් 50, මැද 50, අග 50. 50 + 3 = 150යි කියලා කියන 52යි. තව දෙකකුත් වැඩියෙන් තියෙනවා. ඒ කියන්නා වූ මජ්ක්‍ධිම නිකාය ඔන්න තියෙනවා. මධ්‍යම ප්‍රමාණ දේශනා. දැන් අපි දීඝ නිකාය ගත්තොත් මහා සතිපට්ඨාන සූත්‍ර, මහා පරිනිබ්බාන සූත්‍රය, ජනවසඹ සූත්‍ර, සක්කපඤ්ඤ සූත්‍ර ආදී වශයෙන් ඉතා දීර්ඝ දේශනා. බණවර දෙක තුනක දේශනා. ආටානාටි සූත්‍ර දීඝ නිකායේ තියෙනවා. ඔය ටික බයෙන් අහන පිළිත රැටනේ. යක්කෝයි කියලා බයෙන් ඉන්නේ රැට එළියට බහින්න නැත්තේ කට්ටිය. ආටනාටි සූත්‍රය. ඉතින් එහෙමත් තියෙනනේ. එක එක ළඩ තියෙන අපේ කට්ටියට. දැනගත්තම බය නැති වෙනවා. ඒකල යක්කු ගෙන්නනහ යක්කු යවන සූත්‍රයක් නෙවෙයි. අපිට ආරක්ෂාව වෙනස දේශනා කරපු පිරිතක් තියෙනවා. සත්බුදු පිරිත. විපස්සිස්ස නමත්තු ආදී එතන තමයි පිරිත තියෙන්නේ. අනිත් විස්තරේම තියෙන සූත්‍රය වෙච්ච දේ. දැන් බලන්න අපිට ධර්මයේ කොච්චර පහසුවෙන් දැන් දරා ගන්න කියවා ගන්න පුළුවන්ද බලන්න. අඩුමතර දැන් මේ වෙනකොට මේ වගේ පොඩි උපකරණයකට පවා මේ ටික ඇවිල්ලා තියෙනවා. පොත්වල තිබුණේ දැන් මුලින්ම අපිට මේ ධර්මයේ සංග්‍රහ කළේ බැමෙන් තියාසයෙන් පස්සේ ලොකු අනතුරක් සිදු වුණා ලංකාවේ. බොහෝ අය මැරුණා, ස්වාමීන් වහන්සේලා අපවත් වුණා, ඉන්දියාවට ගියා පිරිස, ඉතුරු වෙච්ච පිරිස බොහොම දුකසේ තමයි මේ ධර්මයේ පාඩම් කළේ. බඩට කොට්ට මේ වැලි වලින් කොට්ට හදලා කුසගින්නට අපහසුයෙන් තියාගෙන අර කන් එකට ලං කරගෙන සායනාසල කොඳුරමින් තමයි මේවා සත්ගායනා කරන්නේ. මොකද පාඩම් නැති වෙනවා සත්ගායන නොකළොත්. ආන්න යනතුරු දෙකලා තමයි බලගම්බා රජ සමයේදී මාතලේ අලුලෙනේදී ධර්මය මොකද්ද කරේ? රාන්තර. කොහොම කරේ? පාඩම් කරපු සායනාසල එක පේලියට වාඩි වෙලා එක සූත්‍රයක් සත්ගායනා කරනවා. ලියන ස්වාමින්වහන්සේලා අර මේ තල්කොළ මැදගෙන පන් ඉඳ අරගෙන වාඩි වෙලා ඉන්න එක පේලියකට. ඒ ස්වාමීන් වහන්සේලා කියන එක ලියනවා. ආන්න එහෙම තමයි කළේ. එතකොට වරදින්න පුළුවන්ද? බෑ වරදින්න එක්කෙනෙ නෙවෙයිනේ. මහ පිරිසක්.
පගාව දෙන්න පුළුවන්ද? නෑ ඔබට මේ මෙතන මේක හරිනේ මස් ටිකක් කන්න ඕනේ දාපන් ජීවක සූත්‍රයේ මස් කන එකක්. පුළුවන්ද පගාව දෙන්න? මම මේ කියන්නේ ඔය කියන්නේ සමහර මිනිස්සු මස් මාංශ පස්නේදී එයාලට නිර්මාංශ වෙන්න ඕන නම් මේ ධර්මයට දාන එක එක් කෑලි. ආ ඔය ජීවක සූත්‍රයේ පගාව දීපු එකක්. දීලා තියද එහෙනම් පගාව? කොහෙන්වත් දීලා නෑ. එහෙනම් අපිට හොඳ වෙනකොට හොඳ වෙන්නත් ඕන නැති වෙනකොට අයින් කරන්නත් කෑලි මේ ධර්මයේ නෑ. ඔක්කොම එක විදියට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. ඒක කවුරුත් පගාව දීලා බමුණවත් නිගණ්ඨයවත් ඇවිල්ලා මේකට අතපෙව්වේ නෑ. ඒ විශ්වාසය අපි හදවතේ දරා ගන්න ඕන විශේෂයෙන් මේ ධර්මය අහන්න කලින්. ඒ විශ්වාසය නැත්තම් අපිට මේක ඉස්සරහට යන්න බෑ සැකේ තියාගෙන. සැක ඇති කරන්න ඕන තරම් අය අද ඉන්නවා. විචිකිච්ඡා බහුල කරනවා. කවුද දන්නේ පොතේ තිබුණ හරියද කියලා ඔන්නෝම කියන්නේ. කවුද දන්නේ ලියනකොට වැරදුනාද කියලා එහෙමත් තාම. මුද්‍රණ දෝෂ වෙන්න පුළුවන්. මුද්‍රණ දෝෂ කියන අපිට අහු වෙනවා. අහුනා අපිට නිවැරදි කරගන්න පුළුවන්. මොකක් අකුරක් හෝ ඇලපිල්ලක් ස්පිල්ලක් මේ මුද්‍රණයේදී වැරදුනායි කියලා ඒක තිරුණ හසල වරදක්. නොවේ. දැන් අලුත් අට්ට කතාව පරිවර්තනයේදී අපිටත් අහු වෙනවා මේකේ මුද්‍රණ දෝෂ තමයි තියෙන්නේ. ධර්මයේ දෝෂ නෙවෙයි මුද්‍රණ දෝෂ. ඒක අහු වෙනවා අපිට. මේක දෝෂයක් කියලාත් අහු වෙනවා. ඒතර අපි මොකද කරන්නේ? පෑනක් කරන් හදා ගන්න. එච්චරයි. පාලි දන්නවනම් ස්වාමීන් වහන්සේ කෙනෙක් හදා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙමයි මේ ධර්මය ආවේ. තල්පත්වල ලිව්වානේ. එයින් පිටපත් තුනක් ලියලා තියෙනවා. එක කොටසක් තමයි අලුලෙනේ තියෙන ඔය අලු විහාරයේ තියෙන චෛත්‍ය තැන්පත් කරලා තියෙන්නේ. දැන් ආට හරි ඕනම නම් කවද හරි අන්න මුල් පිටපත තියෙනවා එහෙ මාතලේ තියෙන. ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ පුස්කොළ පොත් අරගෙන තමයි 950 ගණන් වලදී මෙන්න මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් ටික පරිවර්තනය කළේ. මුලින් තිබුණේ අතීතයේ තිබුණේ මෑතක් වෙනකම්ම 50 ගණන වෙනකම්ම තිබුණේ පාලියෙන් පමණයි. ඉස්සර බණ ඉගෙන ගන්න මොනවද ඉගෙන ගන්න අනිවාර්යෙන්. පාලි දැනගන්න ඕන. ඒ සානදලක පාලියෙන්ම මේ පාවිච්චි කළේ. ධර්මය කියා දෙනකොට සිංහලෙන් කියලා තියෙනවා. නමුත් භාවිතා කළේ පාලිය. හෙල මේ පාලි භාෂාව. අන්න අට කතාව ලැබුණා අපිට මිහිඳු මහරහතන් වහන්සේ රැගෙන ආවා. ඒකේ විස්තරය ඒක සිංහලෙන් තමයි තිබුණේ. පස්සේ එනවා බුද්ධඝෝෂ කියන ආචාර්යයන් වහන්සේ, ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා විසුද්ධි මාර්ගය ලියන මුලින්ම ඒක තමයි පරික්ෂණය මහාවිහාරයෙන් තියපු අනුරාධපුර රුවන්වැලි මහසෑය කේන්ද්‍ර කරගත් විහාරයට අපි කියනවා මොකක් කියලාද? තේරවාදී මහාවංශය. කොහෙද? මහාවිහාරය. ඒ තමයි තේරවාදී භික්ෂුන්ගේ මූලස්ථාන ලංකාවේ මහාවිහාරය. ලංකාව තුළ මොන හරි වෙනසක් නැත්නම් නිර්මාණයක් කරනවා නම් ධර්මයේ පිළිබඳ අවසර ගන්න තිබුණ එකම තැන මහාවිහාරය. අවසර ගන්න දුන්නේ ගාතාවක් නේ අහලා තියෙනවනේ. අන්තෝ ජටා බයි ජටා සීලේ පතිට්ටාය නරෝසපඤ්ඤ. දැන් අපිට පුළුවන්ද එකෙන් ලොකු පොතක් ලියන්න? හිතා ගන්නවා පුළුවන්ද? මට ගාතාවක් තේරෙන්නේ නැනේ. නම් බලන්න මහා ප්‍රඥාවන්ත බුද්ධඝෝසාචාර්යන් වහන්සේ තුන් පිටකයේ මලලා තුන් පිටකයේම ලියපු අට කතාව කියලා කියන්නේ. ඒ තරම් ගරු කරන විසුද්ධි මාර්ගයට සත්පුරුෂයෝ ප්‍රඥාවන්තයෝ සීලය විනය පිටකේ එන්නට සමාධි ශික්ෂා කර්මස්ථාන ටික ඔක්කොම සමාධිය සූත්‍ර පිටකේ විදර්ශන ඥාන ටික අභිධර්ම පිටකේ තුන් පිටකේම තියෙනවානේ. මුළු නිවන් මගම තියෙන මොන පොතේ? විසුද්ධි මාර්ගය. ඒතර මොනවද ඒ තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේම ධර්මය තමයි එක තැනකට සංග්‍රහ කරලා තියෙන්නේ. තුන් පිටකේටම ලියුව අටුවාව. එහෙනම් මේ බුද්ධඝෝසාචාර්යන් වහන්සේට බණින්නේ නැද්දද? සමහර අය බයින විසුද්ධි මාර්ගයට බයිනවා නේ, පොත් ගින් තියන්න කියනවා. ඉතින් බලන්න මොයි මොනතරම් කරුමයක්ද අපිට මේ වෙලා තියෙන්නේ. අපේමයි අපේම ධර්මයට ගරිහා කරනකොට කොහොමද අපි මේක රැකෙන්නේ? ඒක නිසා අපි ඒ සද්ධර්මයේ කෙරෙහි ගරු කරන්න, විසුද්ධි මාර්ගයට ගරු කරන්න. ඒ ලියපු බුද්ධඝෝසාචාර්යන් වහන්සේට අපි ගරු කරන්න ඕනේ. පොත කියවන්නේ පොතට ගහන්න කලින් පොත කියවන්න. පොත පෙරලලා බලන්න. දැන් පොත පෙරලවත් බලන්නේ නැතුව එක එක්කෙනාගේ පේවහල විසුද්ධි මාර්ගය විසිකල යුතුය කියලා හිතන එක නෙවෙයි අපි කල යුත්තේ. එහෙනම් මේ විසුද්ධි මාර්ගය කියන්නේ අපිට පහසුවෙන්ම කර්මස්ථාන ටික හොයා ගන්න තියෙන පොතක්. දැන් ලේසියෙන් ඒකට ගහලා දැම්මට පස්සේ ඕන්නේ අපිට ඕන කමටහනක් දෙන්න පුළුවන්. මොනවද දෙන කමටහන? මමද සියලු ලෝක සියලු සත්වයෝ රාගගින්නෙන් මිදේවා
මිදේවා මෝහගින්නෙන් මිදේවා සාදුකයන්. ලස්සනනේ. ඔන්න ඔබ තමයි කමටහන්. ඕව තමයි දෙන්නේ දැන්. දැන් මෙහෙ ජාතිගින්නෙන් මිදේවා, ජරාගින්නෙන් මිදේවා, මෝන රෝගගින්නෙන් මිදේවා, මිදේවා මිදේවා ගා ඉන්න මිදිලම එයා කිරිමිදෙනවා වගේ. දැන් මොන පොතකවත් නැති කමටහනම් මේ උන්දලා දෙන්නේ. එක තැනක කියනවා කෙස් සුවපත් වේවා, ලෝම සුවපත් වේවා, නියපොතු සුවපත් වේවා, දත්තික සුවපත් වේවා, ඒකේ තියෙන ඔක්කොම ටික සුවපත්. එකින් එක මං කියන්නේ කෑලි ගොඩාක් අපේ තියෙනවනේ. හැම කෑල්ලම සුවපත් වේවා. කෑලි සුවපත් කරන භාවනාව කොහොමද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ? කෑලි සුවපත් කරන්න බෑනේ ඇත්තට. මේ කෑලි ඔක්කොම ලෙඩ වෙනවා. කෑලි කොහොම වැරදි හිතා ගන්නද? ඇඟේ කෑලි හොඳේ. ඇඟේ කෑලි ඔළුවේ ඉඳන් දෙපතුල. කොණ්ඩ සුවපත් වේවා කිව්වට උපාසකම් මේ සුදු වෙන්නේ නැද්ද? සුදු වෙනවද නැද්ද? මං අහන. සුදු වෙනවා. අපේ සුදු වුණාට පේන්නේ නැති නිසා. හොඳේ. ඒකනේ අර උපාසක මහතුරු 40 50 වෙනකොට කොණ්ඩේ බාන්නේ. මේක සුදු වෙලා දැකලා නිකන් ලැජ්ජිනට වඩා හොඳයි නැතුව ඉන්න එක. හරි. එතකොට ඒක වෙන්න පුළුවන්ද? සුවපත් වේද? කොහොමද මෛත්‍රී භාවනා හරියටම තියෙන්නේ? අහං අවේරෝමි අබ්භ්‍යාපච්චෝ. හරි. ඉතින් අරකට ගහලා දැම්මම හරි ඉවරයිනේ. හොඳ කමටහන් ටික නෑ දැන්. අපිට ඕන කමටහනක් අපි දෙනවා. දැන් මේ උපාසක මහත්තයත් මම සාක්ෂි. කවුද අපේ වීරවිල උපාසක මහත්තයනේ? එක හාමුදුරු කෙනෙක් කියලා කෙස් ගලවන්න දාන්න බේසමට, ලෝම ගලවන්න දාන්න බේසමට, ඇඟේම ඇඟම ගලවනු කෑලි කෑලි හැම ගහන සෙම ටික දාන බේසමට බස් දිය කරලා අන්තිමට බොන්න කියනවා. දැන් මේක වමන යන භාවනාවක් මිසක මේක බුද්ධ භාවනාවක් නෙවෙයිනේ. දැන් මේවා හොඳයි, ෂෝට් ඇන් ස්වීට්, හරි ලස්සනයි, ලේසි, එකපාරට අප්පිරිය වෙනවා තමයි. නමුත් ඒකෙන් සමාධිය වැඩෙන්නේ නෑ. අප්පිරියව නම් වැඩෙනවා. සමහර ගෑනු උන්දලට වමනිච්චනවා අර කහන් ඉඳලා. ඇයි මේ හාමුදුරු බොන්න කියනවනේ දිය කරගෙන ඔක්කොම ටික. ඒව ඒ කේක් කෙනාගේ මති මතාන්තර පිස්සු. කොහොමද තියෙන්නේ කායගත සතිය? කේස කේසාලෝ මානකාදන්ත අරගෙන විස්තර විභාග වශයෙන් ඉගෙනගෙන ඒ කියන මාස 6ක් යනවා සද්ගායනාවට විතර. මේ 32ම සද්ගායනා කරන්න විස්තර වශයෙන්. ඒක අට කතා විස්තර කරලා තියෙන ලස්සනට. මේව සද්ගායනා කරද්දීම සමාධිය ඇති වෙනවා. එතකොටම අවබෝධය ඇති වෙනවා වර්ණ වශයෙන් කෙස්වල වර්ණයේ ස්වභාවය. ඒව ගැන අවබෝධයක් අන්න අන්තිමට දෙනවා. කෙස් වර්ණයෙන් පිළිකුල්ය. චීචී කිව්වේ නෑනේ සටහනින් පිළිකුල්. දැන් පිළිකුල් වෙනවයි කියන්නේ මේක මේ එපා වෙලා කෙල ගහන தත්තර ගන්නයි කියන එක නෙවෙයි. ඒතොර ද්වේෂයක් නෙන්නේ. කෙස් එක ද්වේෂේ නෝ, ඇඟත් එක ද්වේෂේ. එහෙම આવොත් ඉවරයි. ගන්න ඕනේ අවබෝධයක්. කෙස් කියන්නේ පිළිකුල් කොටසක්. ඇලෙන්න ඕන කොටසක් නේ මේක තමයි ඇති වෙන්නේ. ගන්ධයෙන් පිළිකුල්, සටහන් වශයෙන් සටහනින් පිළිකුල්, ආශ්‍රිත කුණපෙන් පිළිකුල් කියලා ඔන්න වඩනවා ක්‍රම පහකට. ඔහොම වඩනකොට ප්‍රථම ධානය ලැබෙනවා. එකපාරල වෙන්නේ දැන් අර කිව්වාගේ දවසෙන් ඕක එපා වෙලා යන්නේ නැහැ. මාස 6ක් ගියානේ කම් සද්ගායනාට අවුරුද්දක්ම යනවනේ. ඒතර ඔක්කොම ඉවරේන්නේ. මනසිකාරයත් ඉවර වෙලා යන්නේ. ඒතර එක කොටසක් අරන් ඕක පිළිකුල්ය කියලා වඩනකොට තමයි ප්‍රථම ධානය ලැබෙන්නේ. එහෙනම් අන්න ඔහමයි අපිට දැන් කරන්න. මොකද අපි උග්‍රටි සංඥා නෙවෙයි දැන් ඉන්න හැට. මේ කියන්නේ විපචිත සංඥා නෙවෙයි. අපි නෙය කොටසට හෝ පදපරම කියන කොටස් දෙකෙන් එකට තමයි අපි කවුරුත් අයිති වෙන්නේ. ඒනොත් පොඩි කොටසයි නෙය. අද මේ ජීවිතේදී නිවන් දකින්න පුළුවන් අය අනිත් සියලු දෙනාම කවුද? පදපරම. ඒ කියන්නේ මතුමත්තේ නිවන් දකින්න පුළුවන් මේ ආත්මේ නිවන් දකින්න සුදුසුකම් නැති පිරිස. ඒ අය මොකද කරන්නේ? ඔබ සද්ගායනා කළා, මානසිකාර කළා, බණ කියලා, බණ අහලා, පොත් ටික කියවගෙන උත්සාහ කරන්න සෝදානම් කරන කවද නිවන් දකින්නද? කවද හරි දන්නේ නැහැ. දවස දන්නේ නැහැ. අපිට කියලා නැහැ ඔබ මේ අසවල් දවසේ නිවන් දකින්නමයි කියලා. අපි කාටවත් දීලා තියෙද පොස්ට් මේ පොරොන්දුවක් නැහැ. ඉතින් අපිත් එක තමයි යමනාපෙන්න. මොකද අද නිවන් දකින්න බැහැ කිව්වම හැම හාමුදුරුවම කියන අදාද නිවන් දකින්නේ කියලා. ඉතින් ඇයි මේ විහෙරගලාරන් ඉන්න මේ ස්වාමීන් වහන්සේ විතරක් අපිට නිවන් දකින්න බැහැ කියන්නේ? අපිටත් වාසි වැඩේ තමයි පුළුවන් කියන එක. මොකද අපේට තියෙන ගොඩාක් ලාභ කප්පාදු වෙනවා මේ වචන නිසා. වාසි නැති වෙනවා. ඇයි වාසි නැති වෙන්නේ? මිනිස්සු කැමති මොකටද? බැරි වුණත් කමක් නැහැ, පුළුවන් කියනට තමයි ආස. ඇත්ත කියනට කැමති
නෑ බොරුවට ආසයි. නමුත් ඉතින් අපිට බොරු කියලා පුරුදු නැති නිසා අපි ඇත්තම කියන්නම්කො. අමාරු. ඒ නිසා අපි හේතු සම්පත් හදා ගන්න ඕනේ. අනුපූර ප්‍රතිපදා පුරන්න ඕනේ. දන්සිල් භාවනා වැඩි වැඩියෙන් කරන්න. ඒව කපලා දාන්න එපා. අදාද නිවන් දකින්නයි කියලා සමහර අය කරන්නේ. දාන දෙන්නේ නැහැ, සිරු ලගින්නේ නැහැ, සිරුත් ඕනේ, රැට ගැවට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි සෝතාපන්නයි. රහතන් වහන්සේම දැන් ඉති උපාසකම්මේ ගින්දරයි පුළුණේ ඉති තිව්වයි කියලා මේ තෙත පුළුන් වලට ගින්දර ඇවිලෙන්නේ නැහැ වගේ. ඔයයි මමයි දැන් රාගේ නැහැනේ දෙන්නගෙම. මොන රාගේ නැත්තේ? හිතේ රාගය හොඳේ. රාග එක එක වර්ග රාග තියෙනවා. දැන් ඒ රහතන් වහන්සේ කියනලු උපාසකම්මට මේ කුටිය සැතපෙන්න. මොකද ඒක කියන්නේ යාට සංකල්පනා පහළ වෙන රෑට එක එක මේ ධර්ම සංකල්පන ඒ උපාසකම්මට කියන්නේ රෑට. එහෙම දැන් ඔන්න බලන්න එතකොට தත්ත්වේ. එතකොට තමනුත් මුලා වෙලා අර ගෑනු අයත් මුලා කරලා පව් ඉතින්. එතකොට ඕක තමයි මේ නිවන් දැකීම කියලා එයාලා හිතාගෙන ඉන්නේ. වචන ආරම්භයක්. එතකොට වචන ආරම්භය කරන්න නෙවෙයි ආනන්ද මහරහතන් වහන්සේ මේ ධර්මයේ දරාගෙන අපිට දායාද කළේ මේ ධර්මයේම කියවන. එක එක්කෙනාගේ වචන අහලා වැඩක් වෙන්නේ නැහැ. කාටවත් ඕනේ වහන්න එපා. එයාලට හිතේව කියලා වැඩක් නැහැ. අපි අහන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයමයි. එහෙනම් අද මේ බුද්ධ වචනය අපි තෝරගත්තා. අද තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය අද වැනි දවසක අද නෙවෙයි අද වැනි දවසක තමයි මීට අවුරුදු 2500 ගණනට පෙර බරණැස ඉසිපතන මිගදායේදී ලොවට දායාද වුණේ 18 කෝටියක් අනාගාමී බ්‍රහ්මරාජය රහත් වෙච්ච දවස සහ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙච්ච දවස. ඉතින් එහෙනම් ඒ දේශනා තුල ඔන්න මජ්ජිම ප්‍රමාණ දේශනා පවතිනවා. එයින් අද අපි මාතෘකා කළා දන්ත භූමි සූත්‍රය. ආයතන සංයුත්ත නිකාය. එක වගේ සංයුත් එකතු කරපු තැන. දැන් ඒ දේශනාවල දේවතා සංයුත්ත, දේවපුත් සංයුත්ත ආදී සංයුත්ත ගොඩාක් තියෙනවා. ඉතින් හැම තැනම දෙවියන්ට කියපු දේශනා තමයි දේවතා සංයුත්තේ තියෙන්නේ. පොඩි දේශනා, ලොකු දේශනා නෙවෙයි. ඉතා කෙටි. මාර සංයුත්තේ මාරයා වෙනුවෙන් මාරයා නිසා දේශනා කරපු දේශනා. ඔය සංයුත්ත නිකාය. ළඟට අංගුත්තර නිකා ඒකක නිපාත දුක නිපාත වශයෙන් කරුණු එකේ දෙකේ කරුණු වශයෙන් තියෙන දේශනා. අන්තිමට තියෙනවා කුද්දක නිකාය. කුද්දක නිකායේ පොත් 15ක් තියෙනවා. එහෙනම් පිළිවෙලට අපි මේව ඉගෙන ගත්තාම අපිට ලොකු ශක්තියක් ඇති වෙනවා. කවුරු ගැනද? භාග්‍යවතුන් වහන්සේ ගැන විශ්වාසය ඇති වෙනවා. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි විශ්වාසය ඇති වෙනවා. ආන් ඒ ධර්මයේ තමයි අද මේ අපි මාතෘකා කරගෙන කතා කරන්න සූදානම් වුණේ. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටස නැත්නම් උපරි පඤ්ඤාසකේ තුන්වෙනි ශුන්්‍යත වර්ගයේ පස්වෙනි සූත්‍රය දන්ත භූමි සූත්‍රය. අපිට මේක ලියා ගන්න වෙලාව මදි වුණා. මොකද මේ ප්‍රශ්නත් එක්ක මේ දායකත්ව ඉල්ලලා තිබුණා උපාසිකාව පිළිස්ස. ඉතින් අපි ඉදිරියේදී ඇයට කතා කරන්න දායක වෙන්න ලබන පොයේ ඉඳන් මේ අදට අපි මේ විදිහට දේශනාව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒව මේ සුතං කවුද මේක කිව්වේ? ආනන්ද මහරහතන් වහන්සේ. ඇයි එහෙම කිව්වේ? මුලින් ඔය දේශනා විතරක් කර යනකොට සමහර දෙවියෝ හිතුව දැන් බුදුරජාණන් වහන්සේ විරිණුවම් පාපු නිසා සාසනෙල ප්‍රධාන තනතුර දීලා තියෙන්නේ ආනන්ද මහරහතන් වහන්සේ. ආන්නේ වික්ෂේපේ වැරදි මතය දුරු කරන්නයි මේක මගේ එකක් නෙවෙයි මා විසින් අසරණ ලද දෙයක් කිය. බලන්න ගෞරවේ. දැන් අද ඉන්න මේ මුද්ද රහතන් වහන්සේලා මොකද කිය මේක මගේ මට අවබෝධ වෙච්ච මේ කාගේවත් ඒවා ඔය පොත් තරන්නේ පොත් පෙරලලා ඩන්නේ පොතේ තියෙනෙක් කියලා ඩන්නේ මට අවබෝධ වෙච්ච කෝණ මම කියන්න කියනවා. ඒතර මෙයාට කුණුවරපයක් අවබෝධුනොත් අපි ඒකත් අහන් ඉන්න ඕන නේද? බලන්න රහතන් වහන්සේලා කරපු ගෞරවය උන්වහන්සේට මොකද ප්‍රඥාව නැතුවේ සාස්ෘන් වහන්සේටම මුල් තැන දෙනවා. සත්තා මේ භගවා හමස්මි අහං සාවකෝ සිස්සෝ හමස්මි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ ශාස්ත්‍රුණාද මම ශිෂ්‍යෙක් එමි ඔබවහන්සේ සියල්ල දන්නාසේක මා කිසිත් නොදන්නා සිගුණ නිහතමානී බව. ඉතින් ඒක අපිට තියෙනවා. අපි දැන් මේ පොත් පෙරලන්නේ ඔක්කොම කියන්නේ පොතෙන් කියන්නේ. දැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒක තමයි අපේ නිහතමානී බව වෙන්න ඕනේ. අපි භාග්‍යවතුන් වහන්සේව පිළිගත්ත වෙන්නේ එතකොට. එහෙම විය යුතුයි. මම මේ කිව්වේ මොකද දන්නවද? මේ දැන් ලංකාවේ තියෙන මේ විස්තර විභාගනේ මම මේ කියන්නේ. එක එක විකාරනේ. දැන් රහත් වුණායි කියලා මේව තමයි කරන්නේ. මිනිස්සුන්ට ධර්මය පා කරවනවා. එක එක දෙන සැක විචිකිච්ඡාවල්
ඇත්තටම මාර්ගඵල ලැබුණා කරන්න ඕනේ. විචිකිච්ඡා තියෙනක නැති කරන එක. දැන් මෙතන කරන්නේ මොකද්ද? නැති විචිකිච්ඡාවත් ඇති කරලා දෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ ලෝතුරා බුදු වෙලා සර්වඥතාඥාණයෙන් ධර්මය අවබෝධ කරලා අපිට පහසුවෙන් දේශනා කළා. ලේසියෙන් අවබෝධ කරගන්න. අභිධර්ම පිටකේ වුණා පිළිවෙලට තියෙනවා. දැන් ඉන්නා සමහර භික්ෂුන් අතර කරන්නේ ලේසියට දේශනා කරපු දේශනා වරන් තව අවුල් කරනවා. ඒ කියන්නේ දැන් මෙහෙම නහය අල්ලන්න තියෙනවනේ. මෙහෙම ඇල්ලුවමකෝ. මට අමාරුයි අල්ලන්න. ඔව්. වටෙන් දාලා ඇල්ලුවොත් නිකන් හැඩයක් එනවනේ එතකොටනේ. දැන් අපේ සමහර මිනිස්සු හිතනවා බණ තේරෙන්නේ නැත්නම් බණ හොඳයි. බණ තේරෙන්නේ නැත්නම් හොඳයි. ඇයි ගැඹුරුයිනේ. කියයි මේ ජාති දුකින් මේ මිදෙන්න ඕන අපි මේ සංස්කාර මේ සියල්ල වැඩන්නේ මේ සංස්කාර පුංජයෙන් මිදෙන්න ඕන අපි සංස්කාර පුංජේ මොකද්ද මේ මල්ල මොකද්ද තේරෙන්නේ නැහැ එතකොට පුංජේකව සංස්කාරකව එහාමදුර හරි ගැඹුරු බණන්න කියන්නේ අප්පා ඈ අනිවාර්යෙන් රහත් වෙලා එහාමදුර වුණා දැන් මේක කියව ගන්න තමයි මේ අපේ භික්ෂුන් වහන්සේලා දැන් ටික දෙනෙක් හැමෝටම නෙවෙයි ටික දෙනෙක් එහෙම අර ඔළුව අවුල් වෙච්ච ටික දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ නැති අමාරුවක් හදනවා නැති අමාරුවක් හදනවා අපිට ලේසි කරලා පහදවල භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාත් මොකද කරන්නේ අර බර වචන ටික දාලා බර කරන්නේ වෙන මොකටවත් නෙවෙයි අපිට ආදරෙන්න නෙවෙයි මේ අහන අය මම රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතා ගනිත්වා කියන් ගියොත් මොකද වෙන්නේ ගැඹුරේ තේරෙන්නේ නැහැ හැබැයි අහන් ඉන්නවා අප්පයි බණ ඇහුවත් ඇතිනේ ඇව්වත් ඇති මොකෝ ඒ තරම් ගැඹුරුයි ඒක අහලා තමයි අපි කවදා හරි එහෙනම් අපි සෝවාන් වෙන්නේ ඔහලා තමයි මොන ඔහලද අර ගැඹුරු වචන ටික දැන් මේක විස්තර විවරණය කරලා දෙනකොට හිතන්නේ අනේ එහාමුදුරුවෝගේ බණ තේරෙනවා සරල වැඩි විහිළුත් කරා දැන් මේ විහිළු කරන්නේ නැත්තම් මුන්දල ඉඳී මෙහෙම දැනටම බාගිරින් ඉඳ ගිහිල්ලා නැත්තම් මමත් ආසයි ධර්මයේ විතරක් කියාගෙන යන්න දෙන්නේ නැහැ මොකෝ ඈනුන් අරිනව නිඳ යනවා ඒක නිසා ඔබ කෙරේ කරුණාවෙන් තමයි මම මේවා කියන්නේ මගේ තොලුව රිදෙනවා අමාරුයි එහෙම තමයි එක එක අමාරුකම් අපිට තියෙන කායිකව නමුත් අපි සතුටු වෙන්න ඕන අපිට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න ලැබිච්ච වෙලාව දැන් මේ ඔක්කොම මං කියන්නේ ධර්මයේ වටිනකම ශාස්ත්‍රුන් වහන්සේගේ වටිනකම එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ විසිකරන්න එපා ශාස්ත්‍රුන් වහන්සේ අපි ආරක්ෂිතව තියාගමු ධර්මයේ කියවමු දැන් පොත් ටික කබඩ් එකේ දාලා තියලා මදි මොකද අපි කරන්නේ තථාගත පවර්ජිත ධම්ම විනෝ විවටෝ විරෝචති න පටිච්චා තථාගතයන් වහන්සේ අවබෝධ කර දේශනා කරපු ධර්මයේ බබලන්නේ වහලා තියෙනකන් නෙමෙයි විවර කරාම කියද්දි කතා කරද්දි කිය මේ කියවද්දි එහෙනම් අපි නැවත 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 මේ ධර්ම කරුණ විමසන්නට අවශ්‍ය වෙනවා එහෙනම් අපි සීකර ගන්නොට මේ සමහර අපේ සායනසල පිරිසක් ඉන්න ලාභ සත්කාර ප්‍රශංසා බලාපොරොත්තු වෙ මේ දේශනාවල විකෘති කරන සහ මේකට නැති ගැඹුරක් දීලා වචන ටිකක් වචන ආරම්භයක් දාලා මිනිස්සුන්ට ඔළුව බර කරන ගතියක්. නැහ ඔළුව බර කරගන්න එපා බලන්න අද මේ දේශනාව කොච්චර අපිට තේරෙනවද සරලද කියලා. මේ දන්ත භූමි කියන සූත්‍රයේ ලස්සන උපමා ටිකක් තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන අපිට දීලා තියෙන්නේ. හරි සරලයි. ඒ සරලයි කියන්නේ මේක මේ තේරෙන්නේ නැති ධර්මයක් නෙවෙයි. වෙලා තියෙන අපිට අවබෝධ වෙන්නේ. වෙන්න ඕන දේත් තේරෙනවා. දුක කියනත් මේක තියෙනවා. අපි අපිට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ මොකද ප්‍රත්‍යක්ෂ වෙන්න මාර්ගයක් වෙනම තියෙනවා. ඒ තමයි දාන සීල නෙක්ඛම් ආදී පාරමී පුරාගෙන ගිහින් ප්‍රඥාව මුදුන්පත් වෙච්ච දවසේ සමතිසුම් භාවනා කරනකොට හෝ බුදුබණක් අහනකොට එක ශණයකින් සමාධිය ප්‍රඥා වැඩිලා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිලා ඒ මොහොතේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වෙන එක තමයි නිවන් දකින්නයි කියලා කියන්නේ. දැන් අද මේ වෙලාව ඒක වෙන්නේ නැහැ කොහොම බණ අහලා නම් නමුත් අද අපිට පුළුවන් උත්සාහ කරන්න සමත භාවනා කමටහන් වඩමින් සමාධිය ඇති කරගෙන විදර්ශනාවට හැරිලා විදර්ශනා ඥාන උපදවල සෝවාන් මාර්ග ඵලය දක්වා යන්න මාර්ගය තියෙනවා නැත්ති නැහැ. හැබැයි කරන්න නුවණ තියෙන්න ඕන. නැත්තම් වැඩෙනවද? අපි වාඩි වෙන භාවනාවට කියන්නේ කොහොමද මේ අය භාවනා කරනවද? වාඩුණා මොනවද වැඩෙන්නේ වැඩි? දුව මතක් කරනනේ උපාසකම්මට දුව මතක් වෙනවා. වටේ යනවනේ. හෙට රෙජිස්ටර් කරන්න තියෙන සාහතිය ඒව ටික මතක් වෙනවා. දැන් මේ නෝන ගැන මම මේක. අනිත් ඇයට කේ කේව. දැන් රිදි කඩ තියෙනවා. රිදි කඩේ බිස්නස් වැඩි කරගන්නේ කොහොමද? කොහෙදී මතක් වෙන්නේ? ඒ ඉතින් හොඳට මතක් වෙන්නේ භාවනාවේ සමහර අයට වැසිකිළියට ගියම තමයි ඔක්කොම මතක් වෙන්නේ. ධ්‍යාන වඩන්න හොඳම දන්නේ කොහෙද? ශරීර කෘත්‍ය කරන වෙලාව. ඒකෙන් හරි ඉඳහස්නේ. වාඩි වෙලා සමහර අය පැය භාගෙ පැය ඉන්න ඇත්තිනවා. දැන් අරන් යන්නේ මේ දුරකතනේ අරන් යන. මේක අරන් ගිහින් මේක බලනකොට හැමදේම ඉබේටම
සිද්ධ වෙලා. පත්තරේ කියවන්නේ එතෙන්ට ගිහිල්ලා. නිදහස් තැන. ඇයි ගෙදර කරදර නිසා එතෙන්ට යනවා නිදහසින්. එහෙමද? ඔව් භාවනාදි වෙන්නේ මොකද්ද? දැන් අපිට යනවා අපේ ඔළුව හතර වටේ. දැන් තේරෙනවා මේ සමාධියක්වත් වඩා ගන්න මේ හිත කොච්චර දුක් විඳිනවද? කොච්චර අමාරුද? එහෙනම් අපි මේ සීනි බෝල වගේ හිතන් ඉන්න ඔය කියන නිවන් ඔය දකින්නවයි කියන එක ලේසි වැඩක්ද එතකොට? නෑ ලේසි නෑ. සමාධියවත් වැඩෙන්නේ නැත්තම් ලේසියි. ඉතුරු ටික කොහොමද ලේසියෙන් වැඩෙන්නේ? ධානයක්වත් වැඩෙන්නේ නෑනේ. දැන් ධානලාභින් කවුරුත් මං හිතන්නේ මෙතන නෑ. ගෙදර ධාන වැඩුවද මේ මාස තුනේ? නෑ. රජෙන් නම් කොයි ලොලු වවා ගන්න එකවත් කරාද? ඒකවත් ධාන කිසිවද ලොලු වැව්වද? මිරිස් බණ්ඩක්ක වතෝල වැව්. වඳුර නිසා එකක් බැරි වුණා. උන් කාලා ගියා. ආ ඒක පින් සිද්ධ වේවා නේද වඳුරන්ට දුන්න කියලා. එතකොට එළවලු හරි වවා ගත්තා. දැන් ධාන වැඩුව බව නම් පේන්නේ නැහැ. වැඩුවේ නැහැ. හැබැයි මාර්ගය නැද්ද? පොතේ තියෙනවද නැද්ද? තියෙනවා. තේරෙනවද නැද්ද? තේරෙනවා. මොකද්ද අඩුව? පිනමදි. මොන රහස? නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති. ඔය සින්දුවකුත් තියෙන තාලෙට කියන්න ඕන නිතරම. එතකොට තමයි තේරෙන්නේ. ඒකයි තවමත් සංසාරේ. දැන් සින්දුව තාලට ගිය කී ඉන්නවා. ඇයි වෙන උත්සාහ කරන්නේ නැහැ එතකොට යා. ඔව් හේතුව පැහැදිලි. මොකක්ද හේතුව? පිනමදි. ඒකනේ මේ දුක් විඳින්නේ. මේ මමත් දුක් විඳිනවා, ඔබත් දුක් විඳිනවා. මොකද හේතුව? පිනමදි කම නිසා. දැන් පිනමදියට බණ කියන්න ගියාම අපිටත් අමාරුයි. ඇයි කියන එක නෙවෙයි වෙන එකන්නේ තේරෙන්නේ. නේද? ඔළුවෙන් හිටගෙන බණ අහන්න. අහන ක්‍රම තියෙන. දැන් අහනවා හරියට මේ කලයක් මුණින් හරවලා වතුර වක් කරවල් කියනකම් අනේ හොඳ බණටිය කියලා අහන් ඉන්න. ගෙදර ගියාම ඒ හාමුදුරුව කිව්ව මොනවා කිව්වද දන්නේ මතකත් නැහැ. හොඳ වෙලාවට දැන් මේවා මේ පටිගත වෙන්නේ. ඒක නිසා මේක කවදා හරි ඔබට අවුරුදු 50ක් ගිහිල්ලා අහන්න පුළුවන් YouTube එකට ගියොත්. අද කියපු ටික. ඒකයි තියෙන එකම වාසි නැත්තම් මොලේ මේ මතකේ නම් තියෙනවා අඩුයි. එහෙම නේද? එන අපි තෝරගමු අපේ தත්වෙනේ ඉස්ස තමන්ගේ මට්ටම දනන් ඉන්නේ ඔය ලොකු ලොකු වල්ලන්න කලින්. දැන් බලන්න අපිට බණවත් මතක නැහැ. ඈ එක එක පැත්තකෝ කලේ මුණින් හැරෙවගේ. ඒ කියන්නේ කිසිම දෙයක් වැටෙන්නේ නැහැ. තව සමහර අය ඉන්න පළතුරු ටිකක් හරි ඔය කැවිලි ටිකක් හරි ඔඩොක්කු විදියන් ඉන්නවා වාඩි වෙලා. එකපාර හදිසිය නැගිටින. මොකද වෙන්නේ? ඔක්කොම බිම. ආන්නේ වගේ බණ අහනවලු පළතුරු ටික බිම් වැටුණා වගේ. නැගින්නකොටම වැටෙනවා. ආ අපි ඉතින් ගෙනාවේ නැහැ නේ එනකොට ඕවා. යනකොට දාලා යනවා කියලා මෙහෙන් කියපු ඔක්කොම ටික යනකොට සිල්ලෙද්දත් එකම ගලවලා හරලා තමයි යන්නේ නේ. සිල්ලෙදි ගලවගෙන සමහර අය බයයි මේ පාරට යනකොට සිල්ලෙද්ද දාන යන්න බයයි මේක දාගෙන කියලා පව් සිද්ධ වේද? දැන් මොකද තමන්ට තමන් කට විශ්වාස නැහැ නේ. දැන් ඔය බස් එකට නැග්ග තැන ඉඳන් මොනවා කතා කරයිද නේ? මම ගිහින් බලන්න ඕන දවසක්. එතකොට නම් කතා කරන්නේ නැහැ කොහොමද? බිස් වලාගෙන ඕනේ යන්න යනවා නම් රජෝරු ආවා. ඉතින් ඒ නිසා ඒ වගේ වෙස්වලාගෙන ගම්දනවල සැරිසැරුවොත් අපිට හොයාගන්න පුළුවන් මේ අය සෝවාන් වේද නැද්ද කියලා. සමහර ගෙවල් ළඟ යනකොට සිංහල භාෂාවේ සුද්ධ සිංහල වචන ඇහෙනවා. අපිට එහෙනම් අපි අදාද ඉක්මන්ටම නිවන් දකින්න. මොකද ලස්සන වචන ටිකක් ගෙදර උදේ පාන්දර ඇහුණා. නෝන මහත්තය රමතන මහත්තය නෝනට අමතනවා. පිරිත් දාන්න ගෙදර දාන්නේ මොනවද? සුද්ධ සිංහල හෝඩිය. එහෙම තමයි වැඩ පටන් ගන්න. අන්න ඒ නිසයි මම ඔබට යෝජනා කරන්නේ ඔබේ මට්ටම දැනගන්න. ඔබ දැන් අනුපූර්ව ප්‍රතිපදාවත් පුරා ගන්න නැත්නම් ඒකත් නැති වෙනවා. මොකද අනුපූර්ව ප්‍රතිපදාව? දාන, සීල, භාවනා. බණ අහන්න. බණ ඇසීමත් අනුපූර්ව ප්‍රතිපදාව. මේ ධර්මය අහනකොට අහනකොට මොකද වෙන්නේ? නැති කුසල් ඉපදෙනවා. ප්‍රඥාව වැඩෙනවා. අහන්න නැතු ඉන්නකොට තියෙන ප්‍රඥාවත් නැති ගෙවෙනවා. ඒ කාමයන්ට වසඟ වෙලා ඉන්නකොට වෙන්නේ ප්‍රඥාව පිරිහෙනවා. එනම් මේ ධර්මයේ විමසන්න අහන්න. අනුපූර්ව ප්‍රතිපදාව කරන්නේ නම් අපිට තියෙනවා දැන් දැනෙනවා මොකද්ද රහස? තේරෙන්නේ නැති ගම නෙවෙයි තියෙන්නේ. අවබෝධ වෙන්න තරම් පින මදි. එනම් මේ දේශනා මම දැන් පටන් ගන්නවා. ඔබ බලන්න ඔබට තේරෙනවද නැද්ද කියලා. මා විසින් මෙසේ අසන ලදී කියලා ආනන්ද මහරහතන් වහන්සේ එදා ප්‍රථම ධර්ම සංගායනාවේදී රජගහ නුවරදී වේබාර පර්වත ප්‍රාන්තයේ සප්තපර්ණි පන්න සප්තපන්න ගුහාවේදී දේශනා කළා. කීනමක් රහතන් වහන්සේ වැඩි හිටියද? සාක්ෂි පිණිස 500 නම. ඇයි 500 නම කිට යන්න? ඔය චෝදනාව ආවොත් කවදා හරි කියන්න පුළුවන් නෑ. තනියෙන් කිව්වේ නෑ. 500 නම කිටිය සාක්ෂියට.
ඒ 500 නමගේ තව 500 ගානේ ගෝලෙ හිටියනම් තවත් ඉන්න ලොකු ගානක්. එහෙනම් දහස් ගානක් සාක්ෂි කොටයි මේ දේශනාවල් සංග්‍රහ වුනේත්. එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේ පගාව දුන්නද කවුරු හරි? දැන් කියන්න බෑ මේ කට්ටිය කියනවා දුන්න කියලා. නෑ දීලා නෑ කවුරුත් ඇවිල්ලා නෑ එවිලා. නේද? මහරහතන් වහන්සේලාට පගාව දුන්නේ නෑ. වෙනස් කළේ නෑ. ඒ භාග්‍යතුන් වහන්සේ බුද්ධ වචනේම තමයි අද අපිට මේ ලැබිලා තියෙන්නේ. ඒ වෙලාවේ කොහෙද භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ? රාජගහේ විහෙරති භගවා. භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර වැඩ ඉඳලා තියෙනවා. රජවරුන්ගේ ගෘහය බැවින් තමයි රාජගහ කියලා කියන්නේ. බොහෝ රජවරු වාසය කරපු නගරයක් නිසා. මේව ඉතා පැරණි නගර. දැන් රජගහ නුවර ලංකාවේ කොහෙද තියෙන්නේ? දන්නේ නැද්ද? කෝසල රාම පැත්තේ ඉන්නවා නම් දැනගන්න ඕන. ඒ පැත්ත තමයි ඔය කියලා දෙන්නේ. මයිරපුරයි දන්නේ නැහැ කොපුතුමයි. මයිරපුර කව තව උපාසිකාවක් ඉන්නවනේ අර පැත්තේ. සෝවාන් උපාසිකාව කීයක් විතර හම්බෙලා තියෙද මේ කවුද උපාසිකාවගේ නම් මතක නැහැ මට. මට පේන්නේ නැහැ ආව. අහන්න බලන්න කී දෙනෙක් ඉඳිනවද ගෙවල් පැත්තේ. හැම ගෙදරම ඉන්නවනේ සෝවාන්නත්. හරි ලේසි දැන් ආර්ය ශ්‍රාවිකාවන්ගේ පිරිතිදී කිය නගරයක් ජනපදයක් තමයි මයිරපුර මේ ප්‍රදේශයේ. ඉතින් මේ මයිරපුර ප්‍රදේශයේට ඒ වාසනා උදා වුණේ අර මිසදුටු හාමුදුරුවෝ ආපු දවස් ඉඳන් තමයි. නැත්තම් හොඳට මිනිස්සුනි. ඒකනේ අපරාධනේ. සෝවන්නලා නිකන් නිකරුනේ නාස්ති වෙනවා. රෝහල ඉන්නවනම් දන්නවා ඇති වෛද්‍යවරු වෛද්‍යතුමීලා කී දෙනෙක් සෝවන්නලා ඇද්ද දැන්. දැන් එකට ගියාද? පරලෝසෙපත් වුණා. හොඳයි ඉක්මනට පරලෝසෙපත් වෙනවා. පව් කරගන්න. නේද? ඒ කියන්නේ ඒ රෝහලෙන් ඉවත් කරා. මහන ලද්දන්න නෑ තාම නැතු මහන වෙන්නේ නැකෝ. ඔය තමයි පිස්සන් කොටුවට චන්ව යොම ගියොත් කොළඹට ගිහලා එහෙම අංගුඩක් චන්ව යනවා. එතකොට සෝවාන් වෙච්ච සකදාගම වෙච්ච සහ අනාගාමි වෙච්ච වෛද්‍යවරියන් සිටියා අතීතේ. මේ මේ මෑත අපි කොච්චර වාසනාවන්තයෝනේ. එවැනි ජනපදයක අපි ඉපදුනා කියලා. හම්බන්තොට වැනි ප්‍රදේශයකනේ බලුව බැලු බැලු දන ආර ශ්‍රාවකයෝනේ. එතන මේ අනාගම උපාසිකාව නැත්නම් වෛද්‍යතුමිය මම දැක්කා පුටුවක වාඩි වෙලා සුදු රෙද්දකුත් දාගෙන බණ කියනවා. රහතන් වහන්සේ පිටිපස්සෙන් වාඩි කරන් මෙයා ගෑනු ළමයා ඉස්සරහින් වාඩිලා අවුරුදු 26ක් විතර එක්කෙනෙක්. නංගන් ඕනේ නැහැ. ඒක අන්තර්ජාලය තාමත් තියෙනවා මං හිතන්නේ. ඉතින් මේවා ඉති අසෝබන අවිනීත දේවල්. වුණත් කමන්නේ ඉඳපන් බිම වාඩි වෙලා. මොකටද උඩ නගින්න යන්නේ? නේද? සුද්ධ බුද්ධ දේශනාව කියනවා. සුද්ධ බුද්ධ. දැන් අපි කියන්නේ සුද්ධ බුද්ධ කරන්න කියලා කියන්නේ ගයක් නේද? ඒ වචන ඔක්කොම අර අලුත් කරලා නේ. අපි හිතපු දේවල් නෙවෙයි කියේවි. බුද්ධ භාවනාව කියනවා. මේක නිකම් සේමසේ භාවනාවක් නෙවෙයි. මේක බුද්ධ භාවනාව. දවස් 21 ඒ බුද්ධ භාවනාවට එන්න આવොත් සෝවාන් වෙලා තමයි බෙදර යන්නේ. අපේ මෙතන ඉන්න අය කවුරු සෝවාන් උන්නේ නැහැ නේද මේ පැත්තකින්? නෑ නෑ අහලවත් නෑ නේ. ආයේ බොහොම හොඳයි. සාදු කියන ආපු නැති එක්කෙනාට උපාසිකාවට. එයා වාසනාවන්තයි. මොකෝ එයා ප්‍රාර්ථනා කරලා දෙන මට අධර්මය නොයසේවා. අහන්නවත් නොලැබේ. අපිට එයාටින් වාසනාවක්දි. මොකෝ අපිට අහන්න ලැබුණා. සිද්ධ වුණා නේ. දකින්න ඕනේ නැතිව දකින්න ලැබුණා. අහන්න ලැබුණා. මොකද අපි හොයනවා. මොකද හොයන්නේ? ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පාව. නැතු අපි සරණ යන්න අහනෝ නෙවෙයි ඕවා. මොනවද මේ කියන්නේ? ඉතින් බලන්න මෙච්චර වටිනා මේ 84,000ක් ධර්මයක් ළඟ තියාගෙන ඉර පායලා තියෙද්දි කණාමැදිරි එකතු කරනවා වගේ මෙච්චර ලස්සන ධර්මයක් තියෙද්දි අර එක එක විකාර සරණ ගිහිල්ලා නිහඬ වෙලානේ මං හිතන්නේ මේ මීරිගම් පැත්තටලා ඉන්න ඔලු යා මේ එන්නේ නැහැ දැන්. දැන් මෙහෙම බස් දාලා තියෙනවා එහෙ යන්න කට්ටියට. ඔව් AC බස්ම තියෙනවා නැගලා යන්න පුළුවන්. තංගල්ලෙන් හම්බන්තොටනේ යනවා. ඉතින් පොයට මේ දුරු කතර ගෙවාගෙන මොනව අහන්න යන්නේ මේ? මිසදුටුවක් අහන්න යනවා. ඉතින් ඒක නිසා මේවට වසඟ වුණේ කොහොමද කියලා අපිට හිතා ගන්නත් බැරි තරම්. මට හිතෙන්නේ නම් අර ලේසියෙන් මාර්ගඵල ලැබීම තමයි මෙතන තියෙන රහස. ලාභ ප්‍රයෝජනනේ. හාමුදුරු මම දැන් අපේ දායකයෝ ප්‍රයෝජන ගන්න නෙවෙයි යන්නේ. එයාලා යන්නේ ඉක්මනින් ලැබෙනවලුද? ආහා. දන්නේ කියන්නකො. කුඩයක් ලැබෙ. ආ කමන්නේ. කුඩයක් ලැබෙනවනේ. ඉහෙලන්න කියන්නේ අවුවට දාන එකක්ද? ආ එහෙනම් කමන්නේ. කෑමත් ලැබෙනවද?
සල්ලිත් දෙනවා. එහෙනම් හොඳයි නේ. එහෙනම් මේ කට්ටිය ගිහින් එන දවසක් විතර. නෑ බනහන්න එපා. සල්ලි අරගත්ත එයා පැත්තට කුඩේ ගත්තකම ආවා. පවද්ද? නෑ නිකන් දෙන එකනේ ඉතින් දාන්නේ. ඒක තේරෙනවා මේ අධර්මයක් සමාජගත කරන්නයි මේ අපිට ලාභ ප්‍රයෝජන දීලා අපිව ගෙන්න ගන්න. දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ හරියට කියන කෙනා සල්ලි දෙන්න ඕනේ නෑනේ. දැන් මේ උපාසක උපාසිකාවන්ට අපි කීයක්වත් දුන්නා 2006 ඉඳන් මෙහි ආපු අය දන්නව ඇතිනේ නේ. දුන්නේ නැති තියෙන එකත් ගත්ත එකනේත් කරේ මෙහි. තියෙන සත පහත් ලයිට් බිල් කියයි වතුර බිල් කියයි නේද? ගත්ත එකනේ දුන්නේ නෑ නේද? නෑ දුන්නේ නෑ. ධර්මයේ තමයි දුන්නේ. එහෙනම් බලන්න විනාශය විපත. එහෙනම් රජගහනුවර මෙහි නෑනේ. නෑ මෙහෙ නෑ. කොහෙද තියෙන්නේ? ඉන්දියාවේ. කොහෙද? ජම්බුද්වීපේ. අපි ජම්බුද්වීප වැසියෝ තමයි කොහම වුණත්. හැබැයි අපි ජම්බුද්වීපේ කෙළවරක වැසියෝ. මැද වැසියෝ නෙවෙයි. කෙළවරක ඉන්න වැසියෝ. අපේ රටත් වටිනවා. හැබැයි අපේ රටේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඉපදුනේ. අපේ රටට වැඩියා. කීවර? තුන්වර. ස්ථාන 16. දැන් මේ ඔක්කොම රීමිස් කරන්න එපා. දැන් වැඩියා වෙන්නේ නැහැ නේ. දැන් මෙහෙ ඉපදුනා නා. සොලොස්ම ස්ථාන වැඩක් වෙන්නේ නැහැ නේ. ඔක්කොම වෙනස් කරන්න වෙනවා එතකොට.